ලංකාවේ නම ලොවක් ඉදිරියට රැගෙන ගිය යොහාන් ද සිල්වා ගැන මේ වෙන විට නොදන්න කෙනෙක් නොමැති තරම් ඇය ගායනා කළ මැණිකේ මගේ හිතේ ගීතේ මේ වෙන විට ගීත දර්ශකවල ලෝකෙම ජනප්‍රිය ගීත පහ අතරට ඇවිත් හමාරයි මැණිකේ මගේ හිතේ ගීතේට මුළු ලොවක් නටවමින් මුමුණමින් ඉන්න මොහොතක ඇයට බොලිවුඩ් චිත්‍රපටයක ගීතයක් ගායනා කිරීමටද ආරාධනා ලැබුණා ඒ සමගම ඇයට ඉන්දියානු ප්‍රසංග වේදිකාවේද ඉදහසර විවර වෙමින් ඉන්දියානු ප්‍රසංග දෙකක්ද පැවැත්වීමට ආරාධනා ලැබුණා මුළු ලොවක් වසඟයට පත්වුණු ලෑන්විත කටහඬක් හිමි යොහානි ඉන්දියානු සංචාරයෙන් පසුව මුල්පරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියන්නේ මෙහෙම කතාවක් මැණිකේ මුළු ලෝකෙම නැටවුවා නේද ඔව් නොහිතපු විදිහට මැණිකේ මගේ හිතේ ගීතෙර දැන් මුළු ලෝකෙම නටනවා ඒ ගැන හරිම නිහතමානී ආඩම්බරයක් තියෙනවා අපි මුලින් කතා කරමු ඔබේ ඉන්දියානු සංචාරය ගැන මමයි ලුණු සංගීත කණ්ඩායමයි ඉතාමත් සතුටුයි ඉන්දියාවේ පවත්වපු අපේ ප්‍රසංග දෙකම ගැන ගොඩක් අය සැකෙන් හිටපු දෙයක් තමයි අපේ සජීවී ඉදිරිපත් කිරීම කොයි විදිහට සාර්ථක වෙයිද කියන එක ඉන්දියානු සංචාරය ගැන මුලින්ම කතා කරගෙන යන වෙලාවේ ඔවුන් කියා සිටියේ ඉන්දියානු කණ්ඩායමක් එක ගීත ගායනා කරන්න කියලා ඒත් මට වැඩිපුර ඌමනා වුණේ සිංහල සින්දු කියන්න සහ ලුණු මගෙත් එක්ක මුලින්දන් හිටපු කණ්ඩායමක් නිසා ඒ වැඩේ ඒගොල්ලෝ එක්ක කරන්න ඒ වගේම ඔවුන් අපට වැඩිපුර ඉංග්‍රීසි සින්දු ගායනා කරන්න කියලා ඉල්ලීමක් කළා ඒත් මම සහ අපේ සංගීත කණ්ඩායම කිව්වා අපි ලංකාවෙන් ආවේ වැඩිපුර කියන්න ඕන සිංහල සින්දු කියලා අපි ඉදිරිපත් කරන විදිහ සහ අපේ සංගීත සංයෝජන වෙනස් පොඩි බයක් තිබුණා ඉන්දියානු ප්‍රේක්ෂකාගාරයේ මේක කොහොම පිළිගනීවිද කියලා ඒත් අපිට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා මට වඩා සංගීත කණ්ඩායමේ සමාජිකයන්ට ඉන්දියානු රසිකයන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා ඉතින් ලුණු සංගීත කණ්ඩායමට සහ දිලංජන්ට ගොඩක් ස්තුතියි මගේ හිතේ ගීතේර ලොවක් වසඟ වෙන්න හේතුව මොකක්ද ඇත්තටම හේතුව නම් මන් දන්නේ නැහැ අපි ගොඩක් ආසාවෙන් කරපු වැඩක් ඇත්තටම නිර්හංකාරව මේ ගැන සතුටු වෙනවා සංගීත නිර්මාතෘ චමට්ටත් මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගායනා කළ සතීෂාන්ටත් පද රචනා කළ දුලාන්ටත් සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත් මගේ පිටුපසින් සෑම මොහොතෙම ඉන්න දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමිවෙන්න ඕන මුළු ලෝකෙම තරුවක් වීම කොහොමද දැනෙන්නේ ඇත්තරම නිරහංකාරව මේ ගැන සතුටු වෙනවා අපි කුඩා කණ්ඩායමක් අපි මේ වෙලාවේ ගැටෙන්නේ යෝධ සමාගම් සහ කණ්ඩායම් එක්ක මේ සංචාරයේ අතරමැද අපිට නිදාගන්න ලැබුණේ කලාතුරකින් මීට කලින් මේ දේවල් ලංකාවේ කවුරුත් කරලා නැති නිසා උදව් කරන්නවත් කාටවත් දැනුමක් නැහැ පෙටා ඉෆෙක්ට් කණ්ඩායම ඇත්තරම විශාල කාර්යයක් කරනවා මගේ පිටුපසින් ඉඳගෙන හැමදේම හෙමින් හෙමින් ආසාවෙන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව මේ වෙලාවේ මතක් කරන්න ඕන ඉන්දියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඔවුන් අපිව බලන්න ප්‍රසංග ආරම්භ වෙන්නත් කලින් ඇවිත් සහයෝගය දුන්නා ගුවන් තොටුපළේදී අපිට සෑහෙන උදව් උපකාර කළා හුඟ දෙනෙක් ලංකාවේ මිනිස්සු ගැන දුස් කිව්වට මම සහ මගේ කණ්ඩායමේ අත්දැකීම් ගොඩක් වෙනස් ිකයු හමුණු හැම වෙලාවෙම ඔවුන් අපිට උදව් කරන්න මැදිහත් වුණා මාත් එක්ක වැඩ කරන ලංකාවේ සන්නාම පවා ඔවුන්ගේ ඇඳුනුම්කම් කියලා අපිව බලාගත්තා මේ ගමනට සුබපත්වපු උදව් උපකාර කරපු හැමෝටම ගොඩක් ස්තුතියි යොහාන නිසාමුළු ලෝකෙම දැන් සිංහල කතා කරනවා නේද ඇතර මේක හරි සතුටක් මටත් පුදුමයි ඒ අය කොහොමද අපේ වචන ලස්සනට උච්චාරණය කරන්නේ කියලා ඔවුන් මං ගායනා කරන අනිත් සින්දුත් අපි එක්කම කියනකොට ඇත්තටම මං පුදුම වුණා මගේ මුල් ගීතයක් වන ආයේ ගීතයට ඔවුන්ගෙන් ගොඩක් ප්‍රතිචාර හම්බ වුණා අපි වේදිකාවේ ඉඳලා බලනකොට ප්‍රේක්ෂකාගාරයේ සිංහල ගීත ගායනා කරනව දැක්කහම ඇත්තටම ආඩම්බර හිතුණා යොහානිත් එක්ක ජාත්‍යන්තරයේ නියෝජනය වෙන්නේ ලංකාවේ නම ලංකාව ගැන ඒ අයගේ අදහස් මොනවද මගේ නමත් එක්ක ලංකාවේ නම මතක් කරනවා කිව්වහම ඒක ලොකු වගකීමක් මට මගේ ගෞරවය සහ මගේ රටේ මිනිස්සුන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරි වැඩ කටයුතු කරන එක තමයි මගේ බලාපොරොත්තුව විදේශීය ප්‍රේක්ෂකව හැමෝම කියන්නේ යාලා මීට කලින් ලංකාව ගැන දැනගෙන හිටියේ ලසිත් මාලිංගගෙන් සනන් ජයසූරියගෙන් සහ ක්‍රිකට් වලින් කියලා ඒ නිසාම මැණිකේ මගේ හිතේ ගීතේ සුකුමාලි කියලා තියෙන කෑල්ල ලසිත් මාලිංගට කියනවා මාලි සුකුමාලි කියලා ගොඩක් අය මේ ගීතේ සිංහල භාෂාවෙන් තියෙන කියලා දැනගෙන හිටියේ නැහැ හැමෝම හිතුවේ කි ඉන්දියාවේ වෙනත් භාෂාවක ගීතයක් කියලා ඒ නිසාම අපි යන තැන හැමෝම කියනවා මේ ගීතේ සිංහල භාෂාවෙන් තියෙන්නේ ඒක ශ්‍රී ලංකන් කියලා සේ පළමු වරට ලංකාව නියෝජනය කරමින් ඔබ බොලිවුඩ් ගීතයක් ගායනා කළා ඒ අත්දැකීම කොහොමද
වින්මන් කියන්නේ ඉන්දියානු සමාගමක් මගේ කලමනාකාරීත්වය දරන පෙටා ඉෆෙක්ට් සමාගම වින්මන් සමාගම සමග කතා බහ කළා ටී සීරියස් චැනල් එකට ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා ටී සීරියස් කියන්නේ ලෝකේ තියෙන ලොකුම YouTube නාලිකාව මගේ කලමනාකාරීත්වය සමග ගිවිසුම් ගත වෙලා කලාකාරිනියක් ලෙස ගෙවීමක් කළා මට සිද්ධාත් හින්දි චිත්‍රපටයේ නිල ගීතේ ගායනා කරන්න ආරාධනාව ලැබුණා ඇත්තටම මේ ගීතේ මං කළේ දවස් දෙකෙන් හින්දි භාෂාව සම්බන්ධයෙන් ගැටලු තිබුණ නිසා හින්දි කෝච් කෙනෙක් එක්ක භාෂාව උච්චාරණය කරන විදිය පුරුදුනා දෙවනි දවසේ ගීතේ පටිගත කළා ඒ මගේ හිතේ ගීතේ චිත්‍රපටයකට ඉල්ලුවොත් ඒ ගීතයේ අයිතිය චමත් සංගීත් ටී සීරියස් එකට දුන්නා ඒ අය ඔවුන්ගේ නිර්මාණවලට එක භාවිතා කරයි ලෝක පූජිත චරිතවලින් ඔබට ප්‍රතිචාර ලැබෙන්නේ නැති නේද ප්‍රවීණ සිනමා නළුව අමිතාබ් බච්චන් තමයි මුලින්ම මේ ගීතයට ප්‍රතිචාර දක්වන්නේ ඒක තමයි මගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ඒ වගේ ජ්‍යෙෂ්ඨ කීර්තිමත් රංගන ශිල්පියෙක් රසවිඳින බව කිව්වහම ගොඩක් අය මේ ගීතය ගැන අවධානය යොමු කළා පසුවත් ඔහු Who Wants to Be a Millionaire වැඩසටහනේදී මා ගැන කියලා තිබුණා ඊට අමතරව සමාජ මාධ්‍යවල ගොඩක් කලාකරුවන් මට ප්‍රතිචාර ලබා දුන්නා වගේම විශේෂයෙන් කියන්න ඕන බොලිවුඩ් සිනමාවේ ඉහළම තැනක ඉන්න ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් ගැන මැණිකේ මගේ හිතේ ගීතේ මුලින්ම ඉන්දියාවේ වෛරල් වෙලා ඉන්දියාවේ හිට් එකක් වුණු ගමන් ජැක්ලින් මට කතා කළා ඉන්දියාවට එන්න එයා උපකාර කරන්නම් කියලා කිව්වා ඒ වගේම එයා දන්න හැඳුනුම්කම් ඔස්සේ කිසිම පැකිලීමක් නැතුව මට ලොකු සහයෝගයක් ලබා දුන්නා යොහනිට ගල් ගහපු අයත් දැන් මල්විසි කරනවා ඒ ගැන මොකද හිතන්නේ මට ගල් ගහුවා නම් එහෙම කළේ මා ගැන හරියට දන්නේ නැතුව වෙන්නේ නැතිනේ කොහොමුණත් මන් නින්දා ප්‍රශංසා දෙකම එක විදිහට බාර ගන්නවා මල් විතරක් නෙවෙයි අදටත් මට ගල් එනවා ඒ හැමෝටම මං ආදරෙයි ඒ හැමෝම මගේ රටේ මිනිස්සු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඔබට ලබා දුන් සහයෝගය කොහොමද ඇත්තටම මාව ඉහළ මට්ටමේ ඉන්න ජ්‍යෙෂ්ච කලාකරුවන් දන්නේ නැහැ ඒ ඔවුන් සමාජ මාධ්‍යවල නැති නිසා වෙන්නේ නැති ඒත් ඔවුන් හැමෝටම මං ගරු කරනවා ඔවුන්ගේ කාලයේ ශ්‍රමය කැප කරපු නිසා තමයි ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ මේ මට්ටමින් පවතින්නේ ඒ වගේම බාතිය සන්තුෂ් උමාර උමාරියා රජීව් සෙබස්තියන් සුනිල් අංකල් පියල් පෙරේරා මේ හැමෝම මට හයියක් වෙලා මගේ පිටිපස්සෙන් හිටියා අදටත් මේ හැමෝම මොන දේ වුණත් ඕනම වෙලාවක කතා කළොත් මට උදව් කරනවා සුනිල් අංකල්ව විශේෂයෙන් මතක් කරන්න ඕන එයා විස්තර ප්‍රසංග වේදිකාවේදී මුණ ගැහුණාම දුව කොහොමද අපේ මොනවද වෙන්න ඕනි කියලා අහනවා පියල් අංකල් අදටත් මට සෑහෙන උදව් කරනවා යොහානි කියන තරුව ඉදිරියේදී කොහාට ගමන් කරයිද ගායිකාවක් විදියට කවදා හරි ප්ලට්ෆෝම් රෙකෝඩ් එකක් ගන්න එක තමයි මගේ බලාපොරොත්තුව කවදා හරි දවසක මිනිස්සු ලක්ෂයක් ඉදිරියේ වේදිකාවක ගීත ගයන එක තමයි මගේ හීනය මම ග්ලෝබල් ආර්ට් කෙනෙක් කියලා හැමෝම කියනවා ඒත් මම තනිකරම ලංකාවේ නිෂ්පාදනයක් ඉදිරියේදී මම මොන භාෂාවෙන් ගීත ගායනා කළත් මම ලංකාවේ කලාකාරිනියක් තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.